අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව දැනුවත් කරද්දී එතුමන්ලගේ දේශපාලන කුහකත්වයේ පැත්තක තියලා රටේ ජනතාවට ඇතිවෙන ප්‍රතිලාභය ගැන කල්පනා කරලා මුළු ලෝකයේම ලංකාවේ ණය ප්‍රතිහෝගතකරණය සම්බන්ධයෙන් අගය කිරීමකට ලක් කරලා තියෙද්දී ඒ ගැන සුබවාදීව දකි කියලා. මේ ණය ප්‍රතිහෝගතකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී සුබවාදීව රට ගැන හිතන කණ්ඩායම සහ අසුබවාදීව රට ගැන හිතන කණ්ඩායම හරියටම ඉරක් ගහලා දෙකට බෙදා ගන්න පුළුවන්. ඒක අනවබෝධයෙන් හින්දා සිදු කරන ප්‍රකාශ නෙවෙයි. ඒවා දේශපාලන කුහකත්වය නිසා සිදු කරන ප්‍රකාශ කියන එක අද දිනේ වෙද්දී හොඳටම සහවුරු වුණා. මේ දේශපාලනය රටේ ආර්ථිකය එකට මිශ්‍ර කරගෙන දේශපාලනික පැවැත්ම වෙනුවෙන් ආර්ථිකය මෙහෙවන්න විරුද්ධ පක්ෂයේ ඉඳලා යම් යම් කණ්ඩායම් කකුලෙන් අදින්න කටයුතු කිරීම ඔවුන්ගේම දේශපාලන ව්‍යාපාරයේ තරම මොකද්ද කියන එක ජනතාවට දැනගන්න පුළුවන් වෙයි. ගානාව ගැන කතා. ඊළඟට ඉක්වදෝරය ගැන කතා. ඊළඟට ආජෙන්ටිනාව පිළිබඳව කතා. මේ ණය ප්‍රතිහෝගතකරණයේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට රටවල් බෙද. අඩු ආදායම් ලබන රටවල් ඊළඟට මැදි ආදායම් ලබන රට. අඩු ආදායම් ලබන රටවල් වල ණය ප්‍රතිහෝගතකරණයේ ඇතිවන තත්වය මැදි ආදායම් රට ණය ප්‍රතිහෝගතකරණයට ගියාම තියෙන සංකීර්ණත්වය දකින්න නැහැ. ඒ ලෝ ඉන්කම් කන්ට්‍රි එක ණය ප්‍රතිහෝගතකරණයක් කරනවා නම් ඒ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව දැනටම ගෝලීය වශයෙන් අත්දැකීම් තියෙනවා. ඒ වැඩ කටයුතු සිදු කරගෙන යන මේ ලෝ ඉන්කම් කන්ට්‍රි එකට කොමන් ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. ඒ කොමන් ෆ්‍රේම්වර්ක් එක පොදු රාමුව ඇතුලේ තමයි ඒ වැඩ කටයුතු කරන්නේ. ඒක අපි වගේ රටවල් වල ණය ප්‍රතිහෝගතකරණය කිරීම තරම්ම සංකීර්ණ නැහැ. නමුත් සංකීර්ණයි. අපේ ඒව ඊට වඩා සංකීර්ණ. නමුත් අපේ එක බැලුවොත් අපිටම විශේෂිත වූ රාමුවක් සකස් වුණා.